கடலானது ஒக்சிஜன்து பிட்டணியது வடாவாட்டின் நீ கொய்க்கது. මුහුදු ජලය ආශ්‍රිතව විවිධත්වයන් රැසකින් යුතු හරිම අපූරු ශාකයක් තමයි කඩලාන කියන්නේ. සාමාන්‍ය ශාකවලට මුහුදු ජලය තරම් හිතකර නොවුවත් මෙම කඩලාන ශාකවලට නම් එය ගැටලුවක් වන්නේ නැහැ. මොකද එම ශාක අධික ලෙස උරා ගන්නා අනවශ්‍ය ලවණ පත්‍ර මගින් පිට කිරීමට අනුවර්තනය වී සිටින නිසා. එම නිසා එම ශාක මුහුදු ජලය ආශ්‍රිතව ඉතාමත් හොඳින් වර්ධනය වනවා. මෙම කඩලාන ශාකවලින් අපිට වාසි ගොඩක් තිබෙනවා. මේවා වර්ධනය වන්නේ මුහුදු කලපුව හා ගොඩබිම අතර කලාපයේ නිසා රළපහර මගින් සිදුවන වෙරළ ඛාදනය මෙම කඩලාන ශාක මගින් වළක්වනු ලබනවා. මීට පෙර සුනාමි ව්‍යවසනය සිදු වූ අවස්ථාවේදීද එම සුනාමි රළපහරේ වේගය අඩු කිරීමටද මෙම කඩලාන ශාක සමත් වුණා. තවද මෙම කඩලාන මුල් අතර විශාල ලෙස විවිධ වර්ගයේ මත්ස්‍යයින් සහ විවිධ වර්ගවල ජීවීන් වාසය කරනු ලබනවා. ඇතැම් ජීවීන් බිත්තර දැමීමටද මෙම කඩලාන මුල් ඇතුළත කලාපය තෝරාගනු ලබනවා. කුඩා මත්ස්‍යයින් ඇතුළු ජලජ ජීවීන්ට මෙම මුල් පද්ධතිය මගින් ආරක්ෂාවක්ද සපයනු ලබනවා. මෙම කඩලාන ශාක වලට කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීමේ හැකියාවද කිහිප ගුණයකින් වැඩි. ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීමට මෙන්ම තවත් බොහෝමයක් පරිසරයට හිතකර දැකීමට මෙම කඩලාන ශාක ප්‍රමුඛත්වයක් ගෙන ක්‍රියාත්මක වෙනවා. ඇතැමුන් හට මෙම කඩලාන ශාකවල වටිනාකම වැටහුනේ නැති වුවද මෙම ශාක වර්ගයන් ලෝකයේ හඳුන්වනු ලබන්නේ ඵලදායිතාවෙන් වැඩිම සහ ජීව විද්‍යාත්මක අතින් වඩාත් සංකීර්ණ වනාන්තර පද්ධතියක් ලෙසයි. මෙවන් සම්පත් රැක ගැනීම අපගේ වගකීමක් නොවේද? පිළිතුර ඔබට බාරයි. මෙවන් වටිනා සම්පත්වල අගය තේරෙන්නේ නැති මිනිසුන් සිටින්නේ ඇයි? ඔක්සිජන් වල වටිනාකම් නොතේරෙන මිනිසුන් සිටින්නේ ඇයි? පිළිතුර ඔබට බාරයි. එනම් තවත් මෙවන් වූ වටිනා වීඩියෝවකින් යලිත් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.